පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවට පත්කරන නියෝජිතයින් පිළිබඳව පක්ෂනායක රැස්වීමේ ඒකඟතාවයට පැමිණීමට නොහැකිවීම හේතුවෙන් අද පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමක් සිදු කෙරුණා. එහිදී කතානායකවරයා සභාවට ඉදිරිපත් කළ කාරක සභා නියෝජනයට පක්ෂව හිමි වූ ඡන්ද සංඛ්‍යාව 121ක්. එහෙත් එම ඡන්ද විමසීම සිදුවන අවස්ථාවේ ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන කිසිදු මන්ත්‍රීවරයෙකු සභාවේ සිටියේ නැහැ. කතානායකවරයා සහ සමාජිකයන් 12 දෙනෙකුගෙන් සමන්විත තේරීම්කාරක සභාවේ නියෝජනය සම්බන්ධයෙන් එකගත්වයකට පැමිණීමට අද පාර්ලිමේන්තුව ආරම්භ කිරීමට පෙර රැස්වූ පක්ෂනායක රැස්වීමේදී හැකියුවේ නැහැ. ඒ අනුව සභාව රැස්වූ අවස්ථාවේදී කතානායකවරයාට පැවරී ඇති බලතල අනුව කතානායක කරුජ සූරිය මහතා අදාළ මන්ත්‍රීවරුන් 12 දෙනාගේ නාමලේඛනය සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළා. එහි ආණ්ඩු පක්ෂ නියෝජිතයන් ලෙස දිනේෂ් ගුණවර්ධන, එස්.පී. දිසානායක, නිමල් සිරිපාලද සිල්වා, මහින්ද සමරසිංහ හා විමල් වීරවංශන මන්ත්‍රීවරුන් 5 දෙනා නම් කර තිබූ අතර එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් 5 දෙනා ලෙස ලක්ෂ්මන් කිරියල්ල, රවුෆ් හකීම්, රොෂාඩ් බදිවුදීන්, මනෝ ගණේෂ්වන් හා පාට්ලි චම්පික රණබ කැන මන්ත්‍රීවරුන් නම් කර තිබුණා. දෙමළ ජාතික සන්ධාන නියෝජිතයා ලෙස මවේ සේනාධිරාජා මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයා ලෙස විජිත හේරත් මහතා නම් කර තිබුණා. 12 දෙනෙක්ෙන් සමන්විත පාර්ලිමේන්තු කාර්යක සභාවේ 7 දෙනෙක් අපි ඉල්ලා සිටියේ මේ පදනම දිගටම බහුතරය ආණ්ඩුවට ලබා දී තිබෙන සම්ප්‍රදාය හා පිළිවෙත අනුවයි. ඔබතුමාගේ නිවේදනයට අපි එකඟ වෙන්නේ නැහැ කියන ටික මම එක්සත් ජාතික පක්ෂයට යටත් වෙලා පාර්ලිමේන්තු ක්‍රමයට පයින් ගහන කතානායකවරයෙක් ඇටියට තමුන්නාන්සේ හැසිරෙන්නේ. තාම බෞද්ධරේ පෙන්වන්නේ බෞද්ධරේ පෙන්වුවත් අපි සියලු බලදල අපි ලබා දෙන බව මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව අපේ රජය ලෙස පිළිගන්න ලෙස ඉල්ලා සිටිනවා. ඔබතුමා විවස්ථාදායකට අභියෝග කරමින් මේ පාර්ලිමේන්තුව පවත්වාගෙන යාම සම්පූර්ණ නීති විරෝධී කියන ටික අපි මේ වෙලාවේදී සදාරු අරුණකුමාර් විසයනාගේ මැතිතුමා මේ තේරීම් කාරක සභාව පිළිබඳව යම් ප්‍රශ්නයක් තිබේ නම් පාර්ලිමේන්තුවට තමයි එය තීන්දුව ලබා ගැනීමේ අයිතිය තිබෙන්නේ. ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව සඳහා ඡන්දයක් ලබා දෙන්න කියලා ඔබතුමාගෙන් මම ඉල්ලා සිටිනවා. 1 2 9 9 by name ඡන්දයක් ඕන. දිගේ ඔබතුමා විවස්ථාව උල්ලංඝනය කිරීම පිළිබඳව ඔබතුමා මේ පාර්ලිමේන්තුවේ ගෞරවයට හානි වෙන කටයුතු කරනවාය කියලා විවිධවල චෝදනාවක් තිබෙනවා. එවැනි චෝදනාවක් තිබෙනවා නම් කතානායකවරයාට එරෙහිවත් ගත හැකි ක්‍රියාමාර්ග මේ පාර්ලිමේන්තුවට බලය තිබෙනවා. ඒ නිසා මා ඉල්ලා සිටින එවැනි අයට කතානායකතුමාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගේන්න එතුමාගේ ක්‍රියාපටිපාටිය පරීක්ෂාවට භාජනය කරලා. තනිකරම මේ පාර්ලිමේන්තුව රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ ඒ හරහා එකතු වෙච්ච සහචර කල්ලිවලත් කුලි හේවායන්ගෙන් පිරිච්ච තැනක් බවට පත් කරගෙන තියෙනවා. ඒ නිසා මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඔබතුමා අගමැති පිළිගන්නේ නැත්නම්, ඔබතුමා සභානායක පිළිගන්නේ නැත්නම්, ඔබතුමා ඇමති මණ්ඩලය පිළිගන්නේ නැත්නම් අපි කතානායක හැටියට ඔබතුමා මේ කරගෙන යන ක්‍රියාපටිපාටි නීති විරෝධී අපි මේ පාර්ලිමේන්තුව අතහැර යනවා. තමුන්නාන්සේ වර්ණනය කරනවා. එම ප්‍රකාශය සමග ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් සභාවෙන් නැගිට ගියා. ඡන්දයක් දාන්න අපි ඡන්දයක් ඉල්ලා ඉනවා. Divide by name ඡන්දයක් ගන්න. ඒ අනුව ඉලෙක්ට්‍රොනික ක්‍රමයට ඡන්ද විමසීම සිදු කිරීමට කතානායකවරයා තීරණය කළ අතර ඒ වන විටත් ආණ්ඩු පක්ෂයේ නියෝජිතයන් කිසිවෙකු සභාවේ සිටියේ නැහැ. අපි ගම සම්පූර්ණයෙන් මේ යෝජනා සඳහා ඡන්ද 121ක් ලැබී ඇති බව දැනුවත් කිරීමට